කොහමද මේ කොනේ ඉඳන් එහා කොනට බංකරින් කරන්න කියන්නේ කොහමද තෙල් ටික ප්‍රවාහනය කරන්න කියන්නේ ඒ හින්දා කරු සභා මන්ත්‍රී තව විනාඩිය ඒ හින්දා කරු මන්ත්‍රීතුමනි මේ සම්පූර්ණ කරන්නේ බොරුවක් ඔබතුමාලා මැතිවරණ ඉලක්ක කරගෙන මහා ලොකු බොරු කන්දක් පොරොන්දු මාලාවක් එක එක එක්තරා කාල සීමාවක දුන්නා ප්‍රවාහනය ගැන කතා කරනවා ඔබතුමාලා පහුගිය අයවැය ගිව බස් 1500ක් ගේනවා කියලා ලංකාවට පහුගිය අයවැය පළවෙනි යෝජනාව එක බස් එකක් ගෙනාවද ඔබතුමාලා නෑ මේ සම්පූර්ණ ගරු සභාපතිතුමනි රටේ ජනතාව නොමග යවන විතරක් නෙවෙයි අපිට සාධාරණ සැකයක් තියෙනවා සමාගම පිහිටවන්න කලින් හම්බන්තොට මිරිජ් වලින් අක්කර 400ක් ඒ සමාගමන දීම සහ ඒක පිටිපස්සේ මොකද්ද තියෙන කියන එක පිළිබඳව ඔබතුමාලා පරීක්ෂණයක් කරන්න Point of order, please. Dr. Nalin Bandara mantuma, then velawa hari. Mang itan matra inadi dekak denna mang itan me adala amatyanse niyojyamathiwara widiyata garu mantrithumani me aayojanaya bohoma pahadiliwa Sri Lanka aayojana mandale kramaveda anu tama kriyaatmak karala tiyenne. Api eka pahadiliwa wage kimen kiyenawa. Point of order. Me sandaha million prashnayak thiyena. Garu mantrithuma point of order eka mokadda? Point of Jamathiwara widiyata mata wara uttarayak denna puthuma apata podi avasthawak denna. දැන් මෙතුමාලා කලින් කතා කරා ඕමාන් සමාගමක් සම්බන්ධ නැහැ කියලා දැන් ඕමාන් සමාග ඕමාන් රටේ කණිත දෙල ලැබතුමා ආවට පස්සේ කිබුල් කඳුළු හෙලනවා අපි පැහැදිලිවම කියනවා මේ ඉඩම් අක්කර 200ක් මිරිජ්ජවිල ප්‍රදේශයනොත් ඒ වගේම වඩා අවස්ථාව දෙන්න ඉතුරු අක්කර 400 මහවැලි අධිකාරියට ආයතී ඉඩනු තරම් දෙනවා ඒ පයිප්ලයින් එක මහවැලි අධිකාරිය ඇතුළු ඉඩමට හැපැත්තෙන් එහපැත්තට යනවා අනිත් එක පැහැදිලිවම පරිසර වාර්තා අධ්‍යයනයන් කරනවා ඔබතුමාලා කලබල වෙන්න එපා ඔබතුමා මම සතුටු වෙනවා මේ ව්‍යාපෘතිය කෙරෙන්නේ නැති එකක් ගැන විදියට හඳුන්වා දීම ගැන මොකද මේක හැන්සාඩ් ගත වෙනවා යම් දිනයක මේ ව්‍යාපෘතිය සිද්ධ වුණා දවසට ඔබතුමාට අඬන්නේ ඔබතුමාට හම්බන්තොට ජනතාවගෙන් සමාව ගන්න මම ඔබතුමාගෙන් අහනවා ඔබතුමා ලුණුලේ වාය ගැන කියනවා ඒ වගේම බුන්දල වනෝද්‍යාන ගැන කියනවා එහෙනම් ඔබතුමාලා හම්බන්තොට වරාය දීගෙන හම්බන්තොට වරාය දීගෙන මොන කර්ම ඕඩර් ප්ලීස් ප්‍රසාදය ප්‍රසාදය ඕඩර් ප්ලීස් හරි හරි ඕඩර් ප්ලීස් පැහැදිලි කර ගැනීමක් පැහැදිලි කර ගැනීමක් ඕඩර් ප්ලීස් කරු එමෙතුමා මේ පොයින්ට් ඔෆ් ගරු සභාපතිතුමනි ප්‍රශ්න දෙකයි අහන්නේ දැන් වෙලාව ඔබතුමාගේ ඔය පයිප්ලයින් එක ගෙනියන්නේ හම්බන්තොට ස්පිරිතාලේ මැදින් අලුතෙන් හදපු ස්පිරිතාලේ අස්සෙන් තමයි ඔබතුමාට ගෙනියන්න වෙන්නේ ඔබතුමා අඩු ගන්න හම්බන්තොට ගිහිලා තියෙනවද අඩු ගන්න මිරිජ්වෙල්ල ගිහිලා තියෙනවද ගිහිලා බලන්නකො ලේවාය අස්සෙන් කොහෙද පයිප්ලයින් එක ගිහින්නේ පෙට්‍රල් ගෙනියන්න ගිහිලා බලන්න ඉස්සෙල්ලා ඒකම මේ සමාගම පීටෝ දිනලා හරි මේ සමාගම පීටෝපු දවස කියන්න ඔය සිල්වා පාක් ඉන්ටර්නැෂනල් කියන සමාගම පිහිටවපු දවස කියන්නේ සහ ඕමානු රජයත් එක්ක ඔබතුමාලගේ දින ගණදෙනුව මේ සමාගමත් එක්ක දින ගණදෙනුව මොකක්ද ගරු මන්ත්‍රීතුමා ඔබතුමාලගේ වෙලාව හරියට දින ගණදෙනුව කියන ඕමානු ආණ්ඩුවත් එක්ක ගරු මන්ත්‍රීතුමා ඕමානු රජයත් එක්ක මේ සමාගමේ දින ගණදෙනුව කියන බොරු කියන්න බෑ ඔබතුමා බොරු කියන්න බෑ ගරු මන්ත්‍රීතුමා වෙලාව ඕඩර් ප්ලීස් ඕඩර් ඔයලා බලන්න කතා කරන්නේ ලැජ්ජ නිදම් මංගල ගන්න අක්කර 400ක් අක්කර 15000 දින සීන ආණ්ඩුවට ඕඩර් ප්ලීස් අක්කර 5000 දින ඉන්දියාවට දැන් 400ක් දෙන්න බෑ සිංගප්පූරුවට කරුණාකර වාඩි වෙන්න ඔබතුමාගේ වෙලාව හරි කරුණාකර වාඩි වෙන්න ගරු සභානායකතුමා ගරු සභානායකතුමා නලින් බණ්ඩාර අපතුමාට වෙලාව දෙන්න වෙලාව විනාඩි දෙකක් දුන්නා පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙවෙයි රේස් කරේ එතුමා එතුමාගේ ක්ලැරිෆිකේෂන් එක කරා වෙලාව දෙන්න අපි එක බලා ගන්න ෆෝර් ස්පීච් කතාවකට වෙලාව දෙන්න ඕනේ මෙතුමාගේ කතාවට පැහැදිලි කිරීමක් දෙන්න වෙලාව දෙන්න අපි එක බලා ගන්න වෙලාව ඔව් වෙලාව විනාඩි දෙකක් දුන්නා ගරු සභානායකතුමා තව විනාඩි දෙක තුනක් දෙන්න ප්ලීස් හරි හරි වෙනා තුනක් කතා කරන්න හරි බොහොම ස්තුතියි
දැන් අපි සතු මම අහනවා මේ ගොල්ලෝ වරායක් හැදුවා නම් මේ ගොල්ලෝ මේ වරායක් හදලා තියෙන කුමන කර්මාන්තේ ප්‍රදේශයට ගේන්නද දැන් මේ ගොල්ලෝ කියන ලුණු ලේවායට ප්‍රශ්නයක්ලු ඊළඟට මේ ගොල්ලෝ කියන බූන්දල ඉන්න කුරුල්ලන්ට ප්‍රශ්නයක්ලු එහෙනම් කුරුල්ලන්ට ප්‍රශ්නයක් වෙනව නම් ලුණු ලේවායට ප්‍රශ්නයක් වෙනව නම් මෙතන වරායක් හැදුවේ මොනවටද එයාපෝට් එකක් හැදුවේ මොනවටද මේ ගොල්ලෝ මොනවටද ගම්බිරිස් වේලන්නද මෙතන ලුණු ලේවායක් හැදුවේ වරායක් හැදුවේ එහෙම නැත්නම් මොන ලොන්ට ඉන්නද පැහැදිලිවම කියනවා මේ ආයෝජනයට විරුද්ධව කිඹුල් හැලීම කිඹුල් කඳුළු හැලීම ගැන අපි සතුටු වෙනවා මේ ඊරිසියාවෙන් ක්‍රෝදයෙන් වෛරයෙන් කටයුතු කරන්නේ අපි යම් දිනයක තව මාස 18 කින් සිමෙන්ති කර්මාන්තශාලාව මේ භූමියේ ඉදි වෙනවා මම බොහොම වගකීමෙන් කියනවා එදාට ඔබතුමාට අඩන්ඩ වෙයි ඒ වගේම කියනවා මේ සිමෙන්ති කර්මාන්තශාලාව පරිසර හිතකාමීව පරිසර පිරිවිතරයට අනුගමන කරමින් කරලා තියන්නේ එතකොට මේ මෙයාලා කියන කාතියේ මේ දූවිලි පරිසර කටයුතු වලට විරුද්ධව පරිසර නීති වලට විරුද්ධව නෙමෙයි යන්නේ වරායේ සිට කිලෝමීටර 1 අමාර්ග කන්වේ එකක් තුලින් ඒක සම්පූර්ණ සීල් කරලා තියෙන කන්වේ එක තුලින් තමයි සියලු අමුද්‍රව්‍ය ගමන් කරන්නේ මිරිජ්ජවිලට එතකොට මේගොල්ලෝ කුරුල්ල ගැන කතා කරනවා මේගොල්ලෝ එයාපෝට් එකක් හැදුවේ කුරුල්ලෝ ඉන්න තැන කලි ඉන්න තැනක ගිහිල්ලා හැමදාම ගුවන් යානයක් යද්දී මොනරු මරන්නවා 10ක් 20ක් අලියලවන්න අලි වැඩි දාලා මං අහන්නේ මේ මෙතෙන්ට මෙතෙන්ට ගෙනාවා නම් ගරු ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමාත් ඉන්න කියලා සතුට වෙනවා හැබැයි මං හිතනවා ඔබතුමා මේ මෝඩ මතය දරන්න නැති වෙයි කියලා හරිද මම අහන්නේ මෙතන වරායක් හැදුවේ මොන වැඩේටද අපි ජාත්‍යන්තර වරායක් හැදුවේ මේ ප්‍රදේශයේ යන අපේ නාවික පද්ධතියට නාවික ගමන් මාර්ගයට ගැළපෙන කර්මාන්තකෙන්ද එතකොට ගැළපෙන කර්මාන්තයක් තමයි මේ තෙල් පිරිපාදුව ගැළපෙන කර්මාන්තයක් දැන් ඊයේ ඕමාන් රජේ කණිජ තෙල් ලැබතුමාවට පස්සේ මේගොල්ලන්ට ඇඩ්‍රස් නැති වෙලා ඉන්නේ ඒ වගේම සිවෙන්ති කර්මාන්තශාලා ආරම්භ කරාට පස්සේ මේගොල්ලන්ට ඇඩ්‍රස් නැති වෙලා තියෙන්නේ 2006 මුල් ගල තියපු මිරිජ්ජ හම්බන්තොට වරායට සමගාමීව කර්මාන්ත ගේන්න බැරුව ගියා 2004 පටන් ගත්ත මිරිජ්ජ වෙල අපනාන සකසුම් කලාපයක් කර 600ක් 2015 වෙනකත් හිස් වෙලා තිබුණේ මේගොල්ලන්ට කර්මාන්ත පිළිබඳව ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ රටේ ආර්ථික වැඩපිළිවෙලක් තිබුණේ නැහැ බදු ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ ඒ නිසා තමයි මේ රට කර්මාන්ත ආවේ නැත්තේ වරායක් තිබුණු වලියට කර්මාන්ත වෙන්නේ නැහැ රටට තියෙනවා ආර්ථික ප්‍රතිපත්තියක් රටකට තියෙනවා බදු ප්‍රතිපත්තියක් ජාත්‍යන්තර සමන්තා ඒ වගේම දීපාර්ශික ගිවිසුම් ඒවත් එක්ක තමයි කර්මාන්තකරණයක් සිද්ධ වෙන්නේ මේ කර්මාන්තකරණයක් වෙන්නේ නැහැ වරායකට ඔප්පලියට ගුවන්තර බලක් කඩන බලියට හැබැයි අපිට පුළුවන් වුණා මේ අවුරුදු 3 ඇතුළත අපිට මේ ප්‍රදේශයට කර්මාන්ත ගේන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරගන්න දැන් සිංගප්පූරුවේ ඇඩ්‍රස් හොයන්න දෙයක් නැහැ මේ සිංගප්පූරුව අපි දන්නවා බොහොම පැහැදිලිවම යම් ව්‍යාපාරයක් ආරම්භ කරපුවාම ඒ ව්‍යාපාරය දැන් මේක ප්‍රධාන ආයතනයකින් ඉන්දියාවේ අපි බොරු හංගන්න දෙයක් නැහැ හැබැයි සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ තියෙන වාසි ප්‍රයෝජන ගන්නත් එක්ක මේ ආයෝජකයා ඉන්දියාවෙන් සිංගප්පූරුවේ සමාගමක් ආරම්භ කරලා ආයෝජනය කරනවා 170ක් දරන්නේ ඒගොල්ලෝ ඒ වගේම 130ක් සඳහා ඕමාන් රජයත් එක්ක එකතාවේ පළ කරලා දිනවා ඔබතුමාලා කලබල වෙන්න එපා මේ ව්‍යාපෘතිය මේ භූමියේ ගරු සභාපතිතුමනි සරල ප්‍රශ්නයක් නලින් බණ්ඩාර මන්තුමාගෙන් ඇහුවේ මේ සමාගම ලියාපදිංචි කරපු දවස් ඇහුවේ කතාවක් පවත්වන්න කියලා කිව්වේ නෑ වෙන ෆෝන් එකක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමා ඔබතුමා කතා කරන්න බොහොම පැහැදිලිවම කියන ඒ නිසා ඔබතුමාලා කලබල වෙන්න එපා මේ 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 තෙල් පිරිපහදුවට විරුද්ධ වීම ගැන මම සතුටු වෙනවා මොකද ඒ කියන්නේ පැහැදිලිවම ඒ කියන්නේ පැහැදිලිවම මේගොල්ලෝ මේ වරායක් හදලා තියන්නේ මේගොල්ලෝ මේ වරායක් හදලා තියන්නේ තෙල් පිරිපහදු හදන්න නෙමෙයි මේගොල්ලෝ වරායක් හදලා තියෙන තෙල්පිරිපාදු ලංකාවට ගේන්න නෙමෙයි ඒ නිසා මම සතුටු වෙනවා ප්‍රකාශය කිරීම ගැන නාවල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඒ වගේම මේගොල්ලෝ වරායක් හදලා තියෙන්නේ මේ ප්‍රදේශයට සිමෙන්ති කර්මාන්තශාලා ගේන්න නෙමෙයි ඒකන මම සතුටු වෙනවා ඒ කියන්නේ මේගොල්ලෝ අදා තියෙන වරායක් මාළුවති කරන්න මේ මාළුවති කරන්න වරායක් හදලා තියෙන්නේ ගුවන්තර පොලක් හදලා තියෙන්නේ මොනරුන්ට එහාට මෙහාට යන්න ඒ නිසා අපි කර්මාන්තකරණයේ පස්සේ ලකුණු දාන්න බැරි වෙ මේ නිසා අපේ පැහැදිලිව මාස 18කින් සිබෙන්ති කර්මාන්ත ශාලාව හදනවා. ඒ වගේම අපේ තෙල් පිරිපහදුව වැඩ ආරම්භ කරනවා. හැබැයි අපි දන්නවා ඕගොල්ලෝ මේ ව්‍යාපෘතිය නතර කරන්න මේ ආයෝජකයන්ට බලපෑම් කරලා තිබුණා. මේ ආයෝජකයන්ට කියලා දුන්නා ඇයි හදිසි පොඩ්ඩක් ඉන්න මාස 6කින් අපි වලේට එනවා. එතකොට මේක කරමුකෝ කියලා තිබුණා. දැන් අඬන්න එපා සහෝදරුනි. හයන්න එපා අඬන්න එපා අඬන්න කාරණයක් නැහැ. මිරිජ්ජවිලට මම ඊයේ ගියා ගරු මන්ත්‍රීතුමා. අපි හැබැයි ඔබතුමාලගේ කාලේ ඔය වරායට ගියාම අපිට ගහලා එළෙව්වා. ඒ විතරක් නෙමෙයි ඔබතුමාලා කිව්වා අපි චීනයට දුන්නා කියලා වරාය
චීනට අපිට චීනට වරායක් දුනම අපිට අඩියක් තියන්න බැරි වෙකුවා අපි පෙරේද ගිහිල්ලා ඒ චීන ඔබතුමාලා කියන චීන බලකොටුවේ හමුදා කඳවුරු ඇතුලේ ආයෝජන මණ්ඩලයේ කාර්යාලයකුත් විවෘත කරලා ආවා අපි ආයෝජන මණ්ඩලයේ කාර්යාලයකුත් විවෘත කරලා මතක තියාගන්න ඒ වගේම ඔබතුමාලා කියපු චීන 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 ගුවන්තුර පොළ චීන කඳවුරු ඇතුලේ ඔබතුමාලා කියන ඔය වරාය චීන කඳවුරක් කිව්වනේ ඒක ඉඳන් කන්වේයකින් කිලෝමීටර් එකම මාර්ගකින් සිමෙන්ති කර්මාන් ශාලාව දක්වා එන ඒ අමුද්‍රව්‍ය ප්‍රවාහය සිද්ධ වෙනවා ඒ වගේම ඔබතුමාලා කිව්වා මේක චීනුන්ට අර කාටවත් දෙන්න නැති වෙයි කියලා දැන් අර ඕමාන් රජය ඒ වගේම සිංගප්පූරුව ඉන්දියාව දේශීය සමාගමක් සිමෙන්ති කර්මාන් ශාලාව දාන්නේ අන්න බලන්න අන්න වෙනස ඔබතුමාලාගේ බොරුවද අතේ පළවෙන බොරුවක් වෙලා තියෙන්නේ ඔබතුමාලා කිව්වා චීනුවර කාටවත් ආයෝජනය කරන්න බෑ කියලා අනිත් එක මතක තියාගන්න මිරිජ්ජවල අක්කර 200ක් විතරයි දුන්න එක නිකන් නෙමෙයි එක අක්කරයට අවුරුද්දකට ගෙවනවා ඩොලර් 3850ක් මේ සම්පූර්ණ ව්‍යාපෘතියට බින්කුලිය විදියට ඩොලර් මිලියන 4ක් ගෙවනවා මේ සමාගම සිල්වපාක් සමාගම මේ ආයත මේ බොරුවක් කරන්න බොරුවට මුදල් ගෙවන්න ඕනේ නැහැ ඩොලර් මිලියන 4ක් කියන්නේ රුපියල් මිලියන 720ක් විතර රුපියල් බිලියන ආසන්නයි වසරකට ගෙවනවා මිලියන 3850ක් ඩොලර් කියන්නේ මිලියන රුපියල් මිලියන 3100ක් රුපියල් මිල 138,000 කට ආසන්න මුදලක් ඒ නිසා පැහැදිලිව අපි කියනවා බොරුවට කාටවත් ඇවිල්ලා මේ සල්ලි ආයෝජනය කරන්න ඕනේ නැහැ ඔබතුමාලා සිංගප්පූරුවේ පාරවල් ගන්න ගිහිල්ලා ඇඩ්‍රස් හොයලා ඉන්න මහන්සි වෙන්න එපා කරුණාකරලා මේ ව්‍යාපෘති හරිනම් ගරු හිටපු ජනාධිපතිතුමනි හිටපු ජනාධිපති හරිතුමනි ඔබතුමා හරිනම් ඔබතුමා ලකුණක් දාගන්න ඔබතුමා අපි වරායක් ගෙන පින්තෝ මේ කර්මාශාලා ආවේ කියලා ඒකයි කරගන්න ඕනේ බුද්ධිමත් කටයුතු කරන දේශපාලකයන් මම හිතන්නේ ඔබතුමා හිසමන්ලවට කියන ඔබතුමා ඒක අනුවත කරනවා කියලා. අර ඔබතුමාලට මේක තේරෙන්නේ නැහැනේ. ඔබතුමාලා දැන් සිමෙන්ති කර්මාන්සාලාවට විරුද්ධයි කියනවා. ඒ නිසා ඉදිරියේදී ඔබතුමාලගේ ආණ්ඩුවක් යම් දවසකවත් ආවොත් ඔබතුමාලට සිමෙන්ති කර්මාන්සාලාව දාන්න බෑ. ඔබතුමාලගේ ආණ්ඩුවක් යම් දවසකවත් ආවොත් ඔබතුමාලට තෙල් පිරිපහදු දාන්න බෑ. තෙල් පිරිපහදු දාන්න බෑ. ඔබතුමාලට ඔච්චර අර තියෙන ලුණු ලේ වගේ කැක්කුමක් තියෙනවා නම් මොනාටද මොන කෙංගඩියකට මෙතන වරායක් කැටුවේ? ලුණුගේ ලුණු ලේ වගේ හිතනවා නම් මොන කෙංගඩියකට වරායක් කැටුවේ? හොඳ පැහැදිලිව මතක තියාගන්න මෙතන සිමෙන්ති කර්මාන්ශාලාවෙන් ඔබතුමාලා කියන ওই දූවිලි යන්නේ නෑ. මේක නවීන තාක්ෂණය තියෙන ජර්මන් තාක්ෂණය තියෙන සිමෙන්ති කර්මාන්ශාලාවක්. රටේ ඉන්න සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක් ගෙනාපු ව්‍යාපෘතියක්. මේක ගැන සතුටු වෙන්න. මේක ගැන සතුටු වෙන්න. මේ ගැන සතුරු වෙන්න හම්බන්තොට රැකියා 10000ක් කෙනෙක් එක ගැන සතුරු වෙන්න ඔබතුමාලා ලක්ෂයක් ජනතාවට හම්බන්තොට ජනතාවට ටොයිලට් එකක් දෙන්න බරුගේ කට්ටිය රුපියල් 10000කට රැකියා යනකොට සතුරු වෙන්න ලක්ෂයකට ටොයිලට් නැහැ ගරු මන්ත්‍රීතුමා ලක්ෂයකට ටොයිලට් නැහැ ඒ නිසා හම්බන්තොට දියුණුව ගේන්න පුළුවන් එක ගැන අපි සතුරු වෙනවා මොකද අපිට ආර්ථික දැක්මක් තියෙනවා අපිට ආර්ථික වැඩපිළිවෙලක් තියෙනවා අපිට මේ රට දියුණු කරන්න උවමනාවක් තියෙනවා අපි ඔබතුමාලා ගෙනාපු සුදු වළිය වද පෙරහැර යන අලියක් බවට පත් කරන්න පුළුවන් වෙලා තියෙන අපේ ආර්ථික වැඩපිළිවෙල නිසා අපේ ආර්ථික දැක්ම නිසා අපේ ගරු අගමැතිතුමාගේ වැඩපිළිවෙල නිසා මොකද අපිට ජාත්‍යන්තරේ ජය ගන්න පුළුවන් වුණා ජාත්‍යන්තරේ ජය අරගෙන අපිට විදේශ රටවල් එක්ක දීපාර්ශික ගිවිසුම් වලට එළඹෙන්න පුළුවන් වුණා අපිට පුළුවන් වුණා අපේ ආර්ථික ප්‍රතිපත්තිය ගරු ගැලපෙන පරිසර නිර්මාණ වෙලා තියෙන නිසා බදුපත්ති ක්‍රියාත්මක නිසා කියන එක මොකද නැතුව වරායක් අටව පළියට ගුවන්තුර පුලක් අටව පළියට දෙන්න කර්මාන්ත වෙන්නේ නැහැ කර්මාන්ත වෙන්නේ නැහැ ඒක ඇත්ත කතාව ඒ නිසා අද අම්මතුමාගේ ජනතාවට මේ දෙවන්ත ව්‍යාපෘතිය ගරු මුරාසන මන්ත්‍රීතුමනි අපි 78 ඉඳන් අපේ රටට ඇවිල්ලා තියෙන ඍජු විදේශ ආයතන ඩොලර් බිලියන 17.5යි හැබැයි මේ ව්‍යාපෘති දෙක තුනෙන් ඉඳලා ඍජු විදේශ ආයතන ඩොලර් බිලියන 4ක් අපේ රටට එනවා හම්බන්තොට වරාය හදන්න ගියා වගේ තුන්ගුණයක් අර ඊයේ පෙරේද කවුද කිව්ව මන් දැක්කා මේ අර්ජුන ඇලෝසියස්ගේ සල්ලිලු එහෙම නැත්නම් මහේන්ද්‍රන්ගේ සල්ලිලු ඩොලර් බිලියන 4ක් කියන්නේ රුපියල් බිලියන 720ක් රුපියල් බිලියන 820ක් හදලා බලන්න මං ගණන් ගුරුවරයෙක් රුපියල් බිලියන 820ක් අර බඳුන් කරෙන් වෙච්ච පාඩුව රුපියල් බිලියන 10ක් ලු ඒකත් අය කරන්න මුදල් හිර කරලා තියෙනවා එතකොට 820යි 10යි සංසාධනය කරන්න තේරුමක් නැද්ද ඔබතුමාලට මේකට කෑ ගහන්න එපා මං දැක්ක අයියේ සමහර මාධ්‍ය නාලිකාවල දැන් ඒකම ඕමාන් සමාගමේ ඕමාන් රටේ තෙල් ඇමති ආවට පස්සේ දැන් අල්ලගෙන සිමෙන්ති කර්මාන්ත ශාලාවේ නන්දන ජයවේ දේව ලොකු හිතාන මහත්තයා අල්ලගෙන යාට ගහනවා
එයාට ගහනවා. ඒ නිසා පැහැදිලිවම අපි කියනවා රටේ දේශීය ආයෝජකව ශක්තිමත් කරන විතරක් නෙමෙයි ජාත්‍යන්තරව අපි ආයෝජකව ගෙනල්ලා ආයෝජකව ශක්තිමත් කරලා ඒ අයට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරලා අපි අවශ්‍ය කටයුතු කරනවා. ඔබතුමාලා අඬන්න එපා. තව මාස දෙකක් යන්න කලින් ඩොලර් බිලියන 1ක වානේ කර්මාන්ත ශාලාවක් අපි ත්‍රිකුණාමලයේ ඉදිකරන්නත් ආරම්භ කරනවා වැඩ කටයුතු. ඒ වගේම අපි ගිය අවුරුද්දේ වැඩ ආරම්භ කරපු හොරණ ටයර් ෆැක්ටරිය ඩොලර් මිලියන 250ක අනිවාර්යෙන් පළවෙනි ටයර් එක මේ අවුරුද්දේ නොවැම්බර් දෙසැම්බර් වෙනකල් හදලා ඉවර කරනවා. ඔබතුමාට ඕන නම් ඇවිල්ලා බලන්න පුළුවන්. ඔබතුමාට ඔබතුමාගේ කාර් එකට අපි ටයර් එකක් දෙනවා පළවෙනි ටයර් එක විදිහට. රිජිඩ් ටයර් සමාගමේ පළවෙනි ටයර් එක අපේ නාමල් රාජපක්ෂ මහත්තයාගේ කාර් එකට නොමිලේ ලබා දෙන්න කටයුතු කරනවා. මොකද අපි බොරු කරලා නැහැ. අපි බොරු ව්‍යාපෘති කරලා නැහැ. ඔය ටයර් ව්‍යාපෘති කියන කොටත් ඔබතුමාලා කෑ ගැහුවා. මේක වෙන්නේ නැහැ කිව්වා. මීට සතියකට දෙකකට කලින් රෝහිත අබේගුණ වර්ධන මහත්තයා කිව්වා දැන් හොරණ මේ පැත්තෙන් රබර් ගස් දාද්දි අර පැත්තෙන් රබර් ටයර් එක එළියට එනවා කියලා. ඉතින් එතුමාගේ දිස්ත්‍රික්ක එතුමා අපි කනගාටු වෙනවා. රැකියා 2500 3000ක් නිර්මාණය වෙනකොට විරුද්ධව මේ හෙට අනිද්දා ටයර් වසදකඩ ටයර් මිලියන 12ක් හදන කර්මාන්ත ශාලාවක් හෙට අනිද්දා විරුද්ධ කරන්න තියෙද්දි මේ කලතොර දිස්ත්‍රික්කේ හාදයක් කලතොර මේ කර්මාන්ත ශාලාව දැකලා නැහැ. එතනින් ගිහිල්ලා නැහැ. දැනට වැඩ කටයුතු වල 70%ක් ඉවරයි. අපි සතුටු වෙනවා ඔබතුමාලා මේ විදිහට මේවට විරුද්ධව කතා කරපොගෙන. මොකද මේවා මේ රටේ ස්ථාපිත වුණාට පස්සේ ඔබතුමාලට ඒවා දිහා බලන්නවත් බැ. ඒවා ළඟින්වත් යන්න බැරි වෙනවා. දැන් හම්බන්තොට තව අවුරුදු 15කින් 20කින් උත් අපි හිතනවා නාමල් රාජපක්ෂ මහත්මයා මේ පාර්ලිමේන්තුවේ විපක්ෂ ඉඳී කියලා. අන්න එදාට ඔබතුමාට අන්නන්න වෙනවා හම්බන්තොට තෙල් පිරි පහදුවේ දිහා බලාගෙන හක බලාගෙන යන්න නම් ඉරිජ්ජුළු පැත්තේ. මොකද ඔබතුමාට විදෝ ගන්න බැරි වෙනවා මේ පාර්ලිමේන්තුවේ අද කරපු ප්‍රකාශයත් එක්ක. එතකොට සිමෙන්ති කර්මාන්ත ශාලාව ඉදලා ගරු මන්ත්‍රීතුමා ජාතික පද්ධතියට එනකොට මේ සිමෙන්ති කර්මාන්ත අරගෙන තිබෙනවා. ඔබට හම්බන්තොට සංවර්ධනයට භාවිතා කරන්න බැරි වෙනවා. සස්තා වානේ සිමෙන්ති කොට්ටේ. මොකද ඔබතුමා මේකට විරුද්ධව කතා කරපු නිසා. ඔබතුමාට ලුණු ලේවායේ ලුණු කකා තමයි ඉන්න වෙන්නේ තව අවුරුදු 10ක් 15ක් ගියාට පස්සේ. මොකද ඔබතුමාට ලුණු ලේවායේ තමයි වැදගත්. ඔබතුමාට වරාය වැදගත් නැහැ. වරායට සමගාමීව මේ කර්මාන්ත එනවට ඔබතුමාලා විරුද්ධයි. මේවට විරුද්ධ වෙන්න එපා. මේවා විරුද්ධ වෙන්න නෙමෙයි ඔබතුමාලා අඩුපාඩුවක් තියෙනවා පෙන්වන්න. අඩුපාඩුවක් තියෙනවා සාකච්ඡා කරන්න. අපිට පෙන්වලා දෙන්න. අපි සූදානම් සාධාරණ විවේචන බාර ගන්න. අපි සූදානම් හරි විවේචන බාර ගන්න. අපිට ඉතිහාසයේ එතෙක් මෙතෙක් ආපු දෙවන්තම ආයෝජනය මේක. ඒක ගේන්න පුළුවන් උනේ අපේ රටේ ආර්ථික ප්‍රතිපත්ති නිසා. ඊයේ තෙල්ඇමතිවරයා ඕමාන් ඉඳන් ආවේ අද දවල්ුත් අපිත් එක්ක සාකච්ඡා කරලා අපේ අමාත්‍යාංශයට ඇවිල්ලා අපේ ඇමතුමා මලික් සමරවික්‍රම ඇමතුමා ඒ වගේම කබීර් හෂිම් ඇමතුමා ඇතුළු අපි සාකච්ඡාවක් කරා. අපි කොහොමද මේ ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යන්නේ? කොහොමද අපේ රටට තෙල් සහන ගන්න? අපි කොහොමද ඉදිරියට මේක තෙල් පිරිපහදුවක් විතරක් නෙමෙයි ඉදිරියේ රටට ඉතාම වැදගත් වෙන අනෙකුත් අමුද්‍රව්‍ය විශේෂයෙන් පොහොර නිෂ්පාදනය අපිට මේකේ බයි ප්‍රොඩක්ට් එකක් ඉදිරියට කරන්න පුළුවන්. ඒ වගේම තවත් පොලියෙස්ටර් වගේ ඒ වගේ අපේ ඇඟලුම් කර්මාන්තයට බලපාන ගොඩාක් නිෂ්පාදන මේ තුලින් කරන්න පුළුවන්. අපිට බිටුමන් හදන්න පුළුවන්. ඒ නිසා මේ ඔයිල් රිෆයිනර් එකක් එනවා කියන්නේ තෙල් හදනවා විතරක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමනි. මේකට සමගාමීව තවත් කර්මාන්ත ගණනාවක් මේට සාපේක්ෂ වෙනවා. එනිසා ඔබතුමාලගේ විරෝධය විනාඩි 20ක් අරගෙන තියෙනවා. තව විනාඩි 8ක් තිබෙනවා. අපේ සාගර රත්නායක ඇමතුමාට ඉදිරි විනාඩි 8ක් ගන්නවද? හරි, බොහොම ස්තුතියි. හරි, මම හිතන්නේ මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව සාගර රත්නායක අපේ ඇමතුමාටත් ඒ වගේම අපේ සභානායකතුමාටත් ස්තුතිවන්ත වෙමින් ඔබතුමාලගේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය නතර කරලා මේ විපත්‍රයට ඔබතුමාලගේ දිස්ත්‍රික්ක ජනතාවට ලැබෙන සහන ගැන හිතලා ඔබතුමාලගේ ආශිර්වාදය ලබා දෙන්න කියලා ප්‍රකාශ කරමින් මම නවතිනවා. බොහොම ස්තුතියි.